මේ සෙල්ලිපියවා පරණවිතරණය පොතේවත් නැහැ මෙයා ගගනක මම කියන්නේ. ආ හරි හරි පැහැදිලිද? මේ මුළු ලෝකෙටම මම කියන්නේ එන්න මාත් එක යන්න භූමි පරික්ෂා කරලා මං පෙන්නන්න මේ මට පෙන්නන්න ගුවන් යානා 100 ගානක් තියෙනවා. ආ තමල ආරක්ෂක තියෙනවා. ගුවන් යානා 100 ගානක් තියෙනවා ඒක ගල් වල ඇඳපු සියලුම මේ සියලුම දේවල් තියෙන ඉඳ කියන්නේ. නැතුව මට මේ කන්න මේ මේ කට්ටියගෙන් රුපියල් 5000 2000 කියලා ගන්න ඉඳ මේ YouTube කරලා දාලා කියනවා නේ මම YouTube. නමුත් මගේ මොකක් හරි මාත්‍ය මගේ ඔළුවේ අවුලක් තියෙනවා. ඒක පැහැදිලිව කියන්නේ අවංකව කියන්නේ පැහැ. මට මොකක් හරි අවුලක් තියෙනවා පොඩි කාලේ ඉඳන්. මේක මෙහෙම වෙන්න බෑ. අවුලක් කොතන අවුලක් තියෙනවා කියලා දෙනවා. ඔව් ෂෝටි කාලෙදිම හිදුවත් කුමාරයා ඉපදෙලා ඇවිදිනකොට දැන් ඒකත් එන අවුලක්. කතා කරන්න දෙපුණ පන්දරේ හාමුදුරුව මහප්පා. ඈ පිටකේ නෙවෙයි තාත්තගේ අයියා තමයි පන්දරේ නායක හාමුදුරුව. කාපංගු වැඩි හාමුදුරුව අපේ ගෙදර එන්නේ මල්දියේ ගියාගෙන. ඉතින් ලංකාවේ ජීවත් වෙන කිසිම පුරාවිද්‍යා නිලධාරියෙක් අද එදා නෙමෙයි කියන්නේ අද 1932 පෙර ඒවා නෙමෙයි කියන්නේ 1932 පස්සේ ලංකාවේ පහළ වෙච්ච පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිම නිල රජයේ වැටුප් ගත නිලධාරණ නිලයක් ගන්න කිසිම කෙනෙක් කුරුණෑගල ඉබ්බගමේ පිරියකඩුව විහාරයට ගිහිල්ලත් නැහැ. පොල්පිටිගම ඉඳන් මහවපාරේ කිලෝමීටර 4 මාල ගියාම දෙගඩ දුරා කන්දර ගිහිල්ලත් නැහැ. මම මේ ඔක්කොම කියලා මේවා සියසින් බලලා ඒවා වීඩියෝ කරලා මේ කතා කරන්නේ. එතකොට මෙතන පරස්පරතාවයක් තියෙනවා. පල්ලෑ ශිලා ලේඛනය කරලා තියෙන නකතික පුතා උපසක මජ්ජිම එතන තියලා මහත්වෝ බවුම් වඩන මහා ආසනයක් වෙස්සගිරිය වගේ. ඒ තාරකා විද්‍යාඥයෙක්. හරි. හොයන්නේ ගියා තාත්තා අරගෙන ගියා ඉස්කෝලේ පිටිපස්සේ මාත් පාර තෝ ගිහින් හරක් බල පියකුව මෙහෙන්න හතර මායිම එක. පාර හරක් බල බල හිටියා. හරක් 40ක් නේ අපි තාත්තට මුන් බල බල හිටියා. ගමේම කියන්නේ මහරක මට කියලා මට. අනිත් පුදුම සතුටක් මහරක කියන්නේ හරක් 40ක් දැක්කම යනවා මට කියන්නේ මහයක මහරක කියලා. හොඳයි. කොහමයි මහරක 2024 වලට කරලා තියෙන ටික බලන්නකො. මුළු සංග සමාජ්‍යම කැඩපිටා දීයි ටිකේ උද්ඝෝෂණ ආමුදුරු පා කොටා ගන්නවා රාතන් වහන්සේලා කා කොටා ගන්නවා නෝර්වේ කට්ටිය ගහ ගන්නවා නීතිඥවරු ගහ ගන්නවා. කොහොමද හරකගේ වැඩ? සෙල්ලන්නේ මට. මේක කරලා දින වැඩි මුළු රටක් කලබල ගියා තේරෙන්නේ මන් දන්නේ නැහැ. තේරෙන්නේ මොකද? ඔව්. ආරම්භයේ මහත්තයනේ. ඔව් පපිලාජි මම මේ කතා කරන්නේ. මොකද රටක් කලබල නේද ඉස්කෝලේ ගියා දුවට. අර අතලි බාන්න. මහත්තය මේ දැන් අර ඉස්සෙල්ලා කතාවේ මේ අනිත් පැත්තට ප්‍රශ්න වර්ගයක් තියෙනවා මහත්තය මේ පෙරිගඩු විහාරයේ සෙල්ලිපිය ගැන. ඔව්. දැන් මහත්තය නකති පුත උපසක මජිමාලිකෙන් කියලා ඇස නොජය කියලා කිව්වනේ. දැන් මෙහෙමයි මහත්මයා දැන් මම කියන්නේ මම මට මහත්මයා ලංකාවේ නේ අවංකව කියන්නේ අහගන්නකෝ. හරි. මට මහත්තයෝ අද දවසේ ඇතුළත අද නෙමේ බෙද අහගන්නකෝ. මේක පුජ්ජලික කතාවක්. මහත්තයෝ මට අපේ ගමේ පාරදිගේ හැතැම්මම්ම ඉඩකරන් දේපොල තියෙන්නේ අපේ අම්මගේ තාත්තට. හරි. මගේ අම්මගේ තාත්තට තමයි පාරදිගේ හැතැම්මම්ම ඉඩකරන් තියෙන්නේ. ඒක තවත් නිවැරදි කරලා කියනවනම් මගේ අම්මගේ තාත්තගේ තාත්තට. මගේ අම්මගේ ආතර තමයි පාරදිගේ හැතැම්මම්ම. එක දිගටම හැතැම්මම්ම එක පැත්තක ඉඩම් තියෙන්නේ ඔක්කොම මගේ අම්මගේ තාත්තගේ තාත්තගේ තාත්තට. එතකොට දැන් එතකොට ඒ බෙදිලා අද ගියත් මේ පාරදිගේ හැතැම්ම ඉන්නේ ඔක්කොම මගේ මාමලා. මට ඒ ඕනම වත්තකින් පොල් ගම්බිලේ රබල් කොම ගියේ අයියේ කිව ගන්න පුළුවන්. ඔව්. එතකොට ඒ ප්‍රධාන පාරේ වෙල්යාය වල තුනක වී අමුණේ කුඹුරු. දැන් මහා විශාල වී අමුණක් කියන්නේ මහා වී විශාල 32ක් උඩ ගහන මහා විශාල කුඹුරු තුනක් තියෙනවා. ඒවෙන් අපිට එනවා ඒව අඳපොවි වැඩ කරාම අපිට අවුරුද්දක් ගානේ අපිට හම් වෙනවා වී.
Wigoni dia kamono prema pita ing e wigoni dia tuna da bedala maki amma da hayai mama da hayai punca ma da hayai beda noenam apita hambe no e dora e wigoni da hayai apita hambe da hayai ape pauri pa dena nang api mama da mama mehenani mama podi kali ma gai ngami ngai muna mama ngami ne e dora wadra we ratna bora ratna bora pandura ratna bora bari wisi pae kanuga maha wangu atina puaga wangu gira e tari nama tina muru beli da hayai ma ape Maki amaki taap tadi, itu ada inggris ya mulu nagere bage ya, maki amaki taap tadi, we gamni hole kada bina supermarket basis tadi na kum bumi api taap tadi, itu kada e pati, ani pati handa panggul de, porwa danda handa panggul de, cakula dola, e tini akres hia kana ngidang, e amaki amaki taap tadi, amaki taap tadi. Bikamalati parapuri, e bikamalati parapuri, ari amalinga parapuri, mi batting aina, mi e priolalati, e jalan ida kadan dibicce ayam mage amage batti, taha bata ge batti, makat taham dicce idan tribuna, mangi idan moko bika, tamahara nikan dode tamai, mama mi mage mokata ge lana mi dina amalua, mame dia kehua, nata mana tuera bergi dia kapagina wa ape watula kuma dienwa. Mape kaya ma dema dieno kosun del meme ruta ke del neme ape niama del niama del del ke di chaka daga tamo ondera kada gena kana bulwa madul me ki bulwa ke tuonde ida bulwa me del kiane ara kauda hanu ke gada neme rata del neme ape del del gaha kosda hawa ke ma ira ma gana ma giwa lode del kosun mango sugrasa gani kuda kitul wal kitul ida ngeda atike he nati reak neh hama para drama dino e bidia ra api kara bila ina tidi caya mi maka oya maka pisua kadina mama gamen penna hari mam pella man nuge gode gidi pito kol tidi pito kol la kero rasa mindana Pasinte, asu deki tapa, ina galmo laka galgo floria kelebeke, ane mato dajai ke, suri kono ya mahatel kama galdori ait, galdori ma beda kelebe, eke, itu ma eke dike, oh eke dike ai, mana wata titi kala gani ma ma, danam ya asu deki nama, pito koti anti na gani, siri kota ada pitanam galdori ya tuli galdo ala ti, oke dori ya beda kelebe, siri kota ada na edo ronda, siri kota ada kali galdo ala ti pun eke kana ma beda kelebe. Karena mangkal bumi yang dimati ya, itu kode. Mau bagian katakan itu, bina mitia saya katakan ini nuan. Dimati tuh, itu kode mata mie mahati tuh, mata mahati tuh, rawa lah hijat pegai netap pegai. Guan nyana di guna pegai netap pegai. Butuh handul aja langka upan nat pegai netap pegai. Mata nidah sih kalau bila mak jami mitia tuh mama jiwa tenggelam mata sok kira inna di guna. Mang ida hidup kami ida kabo tamai ada kan memang memang le kisi dawo kabo kagi tsuri tsiri kede mugi lagi na lehem kan ne ma kahat ne kan ne ne gal dari wode magul ge kede giye wela lia emet tu magi dua bende wela le ne wel ne kalde magi nona mi jim mulkur bandar ne nangga ne kagi anu ne nangga ge mata ida ma ge mama nuge wode kati hamde kade ge rupiah lisa tira kaya ne kaka ne kaya Mihada ne mei kian ne onda, ne ma rupiah lisa kaya ma ne kia, gal dari onde kaya ma di bedi mama, mama kaya mama kati hamde kade king, ape kade king, kati hamde kian, nuge kor kati hamde kade king, rupiah lisa kaya ma kito kota, ada ne mei mei anu pahe hae ba mei kian ne onda, mama ka, kan gal dari onde ma ma hito te kina ne osa ma ka ma kai te kare kia kai ma kaya ma kina dun ne ma kwa ni ambu ma kina ngu wanang. Rupiah lasi kan akhir, emang gua nih mat mat nih pagi lah. Gua apa gue kan mati kena kering polsa mulai mati kan pagi lah dulu. Mati gue harian nih mat. Mang gue gue kira mang gue tekan di nama nama dia memang kian pride day itu rice pride teman dan nih atau pride rice. Mang gue kan nih aja mungkin nih. Mati mat tuh kayak tuh buat dingga kuyar lah, tuh kalau dingga kuyar polsa mulai berdak kata lah, kangkung kuyar dia malu lah. Kali kira tuh nama. Tibur dia pala Ada melu mana dah kena, so kira mana kan nak berdua. Kalau baru dia berdua cukup dia, nang sih kita tema yang ada tema. Si macam macam ya, gebal dulu lah dan, idang gan, wahana gan, eh mana ini kudu nih macam. Hari tu,
නමුත් මගේ මොකක් හරි මාත්‍ය මගේ ඔඩි අවුලක් තියෙනවා. ඒක පැහැදිලිව කියන්නේ අවංකව කියන්නේ පැහැ. මට මොකක් හරි අවුලක් තියෙනවා පොඩි කාලේ නම්. මේක මෙහෙම වෙන්න බෑ. අවුල කොතන අවුලක් තියෙනවා කියලා හිතෙනවා. ඔව් ෂූටි කාලෙදිම හිදුවත් කුමාරයා ඉපදෙලා ඇවිදිනකොට දැන් ඒකත් එන අවුල. මම කතා කරන්න දෙපුණා පන්දරේ හාමුදුරුවෝ මහප්පා. පිටකේ නෙවෙයි තාත්තගේ අයියා තමයි පන්දරේ නායක හාමුදුරුවෝ. කාපංගෝ වැඩි හාමුදුරුවෝ අපේ ගෙදර එන්නේ මල්ලියේ ගියාගෙන. ඉතින් මාපට ඡන්ද ජෝති ලංකාවේ මැණික් පිළිබඳව ග්‍රන්ථයක් ලියලා ආචාර්ය උපාධිය ගත්ත හාමුදුරුවෝ. මේ නංගන් එක කියන්නේ ඒක ලංකාවේ මැණික් පිළිබඳව ආචාර්ය උපාධිය කරලා ලංකාවේ පීඑඩී උපාධිය මැණික් වලට ගත්ත පළවෙනි හාමුදුරුවෝ තමයි මාපට ඡන්ද ජෝති. මගේ මහප්පා තාත්තගේ අයියේ තාත්තගේ අයියා. මම නංගන් එක කියන්නේ ඒකයි. නෑ නෑ තොර පන්දල දින පොඩි ටික ඔක්කොම අපේ ගෙදර පූජාවලිය රද්දන්නවත් නාවල තියනවත් තියනවා ඔක්කොම අපේ ගෙදර අඳන් උඩ තාත්තා ළඟිලා කියවනවා තාත්තා කියන්නේ ගමට නැහැ නේ කියවන්නේ යටගිය දවස බලන නුවර බ්‍රහ්මදත්ත නම් රජු කෙනෙක් රාජ්‍ය කරන සමයේ අප මහ බෝසතාණෝ දැන් ඔහොම කීයේ ඉන්නකොට මහත්තු මට අපේ අම්මා කියලා දන්නවා මං අම්මගේ ඔඩොක්කුට වෙලා අම්මගේ ඔඩොක්කුට ඔළුව තියාගෙන මේ අවුරුදු 6 7 දී ආ අම්මේ මට අර කතාව කියන්නෝ. දැන් තාත්තා කියනවා පන්තිේ බලන ජාතක පොත. ඔව්. අම්මේ අර වඩුව. ඔව්. තණ්ඩා යනෝ කියන කතාව කියන්නෝ කියනවා. මොකද්ද? ජාතක කතාවක් තියෙනම මේ වඩුව ගුවන් යානාවක් හදාගෙන උඩ තප්පියෙන් පැනලා යනවා. ඔව්. ඒ කතාව මට ඇහෙනකොට තාත්තා කියනවා. ඔව්. තාත්තා කියන්නේ මුළු ගමටම ඇහෙන්න. ගමට උනාද? ගමේ ඇහෙන්නේ නැහැ, ගෙවල් නැහැ. ගමේ ගෙවල් නැහැ. අපේ ගේ ගයිලා තාවියක් තියන්නේ. මේ කිනම් පිටියක්ද දුරු ඉන්නේ? ගෙවල් නැහැ. අපි මහා කැලේ නා අන්ත කැලේ අපි ඉන්නේ. ගෙවල් දැන් ගෙවල් තියෙනවා ඒ කාලේ නැහැ. ඒ පලාදම අපේ ගේ මහා පලාගේ තව ගේ පිටයි තිබුණේ. ගෙවල් අපේ අම්මා කියන්නේ ගමටම දුන්නේ ගෙවල් තුනයි. අපේ අම්මා කියන්නේ අපේ ආතලෙන් ගත්තේ මුළු ගමටම දිවදෙන ගෙවල් තුනයි. උඩා ගෙදර පහළ ගෙදර අලුත් ගෙදර. ගෙවල් තුනේ නම උඩා ගෙදර පහළ ගෙදර අලුත් ගෙදර. ගෙවල් තුනයි දිවදෙන. ඊට පස්සේ තාගයක් හදගෙන හෙළ උඩ ගෙදර කියලා. ඊට පස්සේ තව ගයක් හදන වෙලේ කඩේ ගෙදර කියලා. ඊට පස්සේ ගෙවල් පහ වුණා. මේ 1881 කියන්නේ 1881 අපේ ගමේ දිවදෙන ගෙවල් තුනයි. උඩා ගෙදර පහළ ගෙදර අලුත් ගෙදර. ඉනිමයි වෙලේ කඩේ හෙළ උඩ ගෙදර. ගෙවල් පහයි. මෙන්න කවුලක් අන්න. ඒ ඔක්කොම ඉන්නේ අපේ අම්මගේ කට්ටියයි යම් තාත්තගේ කට්ටිය. තාත්තගේ පැත්තේ කට්ටිය යම් කට්ටිය. වෙන කවුරුකත් ඒ ගමේ නැහැ. අමරසිංහ ආරච්චි, පද ආරච්චි වෙන කිසි කෙනෙක් ඒ ගමේ නැහැ. මේ කියන්නේ ඒක ආද නේද? ඔව්. දැන් නම් ඔක්කොම දීගේ කියලා නන්නත් ඇවිල්ලා දැන් තියෙන ගම ඉඩනොත් තිබුණා දැන් ඒ ගම අවුල් වෙලා තියෙන්නේ. මෙන්න වෙන අයට කොන්න. එතකොට මාජු මම දැන් එතකොට දැන් අර තාත්ත පන්තිේ පන්ජාතේ හයියෙන් කියනකොට අපි ගෙදර ඉන්න පාරේ මහා මැර තියෙන මහා විශාල නාගා. ඒ නාගා ගාවට ඇහෙන එක විදිහකට කියනවා. කොමාර යට ගිය දවස බරන නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනේ රාජ්‍ය කරන සමයේ අප මහ බෝසතාණෝ කියන ඉතින් පටන් අරගෙන ආරව කියනකොට ඔන්න දැන් ලස්සනම ගයක් හදනවා. මහා ලස්සන ගයක්. ඒ ගේ හදුව වඩුවම ඒ ගේ හදපු අයිතිකාරයන් මරන්න හදනවා. මෙයා මේ ගෙදර හදුවට පස්සේ තව ගයක් හදුවොත් මෙයා ඒකට වඩා ලස්සන වුණොත් එහෙම මේකේ නම්බර දෙකට වැන්නේ නැහැ මේ වඩුවක් මරන්න සැලසුම් කරනවා. එතකොට ඒ ගේ හදන අයිතිකාරයාගේ යාළුවෙක් වඩුවගේ ත්‍යාගයේ කිටියා වෙන කෙනෙක් කියා සම්බන්ධයි. මෙයා කිව්වා අර ගේ හදන කෙනා මම ගේ හදේච්ච කම වඩුව මරනවා කියලා. යා අර අනාරයා යාළුව වුණාද වඩුවගේ ත්‍යාගවන්නේ වඩුවල කියන කෝ මචං මෙහෙමයි වෙන්නේ වැඩි උඹ ගේ හදලා වැඩි වෙච්ච කම උඹ මරනවා කියලා. දැන් ගේ හදන කෙනා නැහැලා අහනවා මොකද මාත් මේව කතා පන්දේ පන්දාද කියවපල්ලා ඕන කෙනෙක් මේ කතාව දිග වෙනවා අපේ නිකන් බුරු කාලයන්ම. එතකොට මේ කතාව ඇහුවම අර අන්න වඩුව ගුවන් යානාවෙන් පැනලා යනවා. මුළු ගණේ මිනිස්සු කොල්ලෝ කෑ ගහනවා අන්න වඩුව පැනලා ගියෝ කියලා. මට ඕක පුදුමාකාර විදිහට මම දන්නේ නැහැ පම්පි මනන් ජාතකේ පම්පි 48ේම මට කාද දෙන්නේ මේකමයි. ඉතින් මම අම්මගේ ඔඩොක්කුවට ඔළුව තියාගෙන මේ අම්මේ අර කතාව කියන්නකෝ. දැන් තාත්තා කියනවා අම්මා අහගෙන. මං ඉතින් මං ඔළුව තියාගෙන අම්මගෙන්
හපියන දවස් දෙකක් ওই කතාව අම්මයි අම්මලව ආය ගන්නවා. මම හරි මාසයි ඔන්න වඩුව පැන්න යනෝ කියන කහන්න. ඔව්. උම්ම කොමාරි මගේ මොකක් හරි නේ ගුවන් යානා පිළිබඳව මගේ ඔළුව අමාරුව තිබ්බා. තිබ්බා කියන එක දැන් කියනවා. දැන් මං කිලිම කියන ගුවන් යානා පිළිබඳව ඔළුව අමාරුවක් තිබ්බා කියලා දැන් කිව්වල එදා මට මේක තේරෙන්නේ මොකද්ද එකක්. තේරෙන්නේ නැහැ කියන්න. මම ඉගෙනගෙන ඉගෙන ගන්න දේ ඉස්කෝර ගිහලා. මොන මේ පොඩි අවුරුදු 4 යන්නේ වයස ඉස්කෝර ගියම නැහැ නේද? ඊට පස්සේ ඉස්කෝර ගියේ නැහැ. දාන්න මම ඉක්කෝ යන්නේ ගම් තාත්ත අරගෙන ගියා ඉස්කෝර පිළිවෙල මාත් පාර තෝ ගිහින් හරක් බල තියෙකුව මෙහෙන්න හතර මායින් එක. පාර හරක් බල බල හිටියා. හරක් 40ක් නේ අපි තාත්තට මුන් බල බල හිටියා. ගමේම කියන්නේ මහරක මට කියලා මට. අනිත් පුදුම සතුටක් මහරක කියන්නේ හරක් 40ක් දැක්ක යනවා මට කියන්නේ මහ එක මහරක කියලා. ඔව් පපලාජි මම මේ කතා කරන්නේ මොකද හටක් කලවන්නේ ඉස්කෝලේ ගියාද වට අරක් හතලි බාන්න මොමාරි මන් දු ඔන්න ගුවන් යන දැන් පෙරිය ගරි කතා ඔහොම යනකොට වැඩි මට වීඩියෝ වෙනව නේද ගන්නවනේ අපි අමුතම කරවෙන්න වීඩියෝ කරන්නේ මේ මේ මොඩල් එකේ ස්ටෑන්ඩ් එකක් ආයි ලංකාවේ නැහැ මේ අදවා මම ස්ටෑන්ඩ් එකක් ආයි නැහැ මගේම නිර්මාණයක් මං ගුවන් යානාවක් හදන්න හදන පටන් ගන්න ඉතින් ඒ වැඩේ පොඩ්ඩක් නවත්තලා තියෙනවා මං ඒක ගාන එකක් කිව්වා මම කතා ගන්න බෑ මාත් අපිට මට පේටන් බලපත්‍රය ගන්න බෑනේ ඉතින් මාදි අපි වැඩේ නවත්තමු අපි මේ කතාවට යමු මම මෙහෙම අපි කියමු ගුවන් යානා සම්බන්ධව අවංකව කියන්නකො ඔය පරුමක නකතික පුත පරුමක සුමන කියන එක කියවන්න මාත් නවසි 41 එකේ ලිපිය පරුමක නක් එහෙම කියන්න එපා සිම්බල් නම්බර් එකක් කියන්න සිම්බල් නම්බර් 38 ඔව් පරණදී මේක පරුමක නක එතකොට 38 එපාද ඒ සිම්බල් නම්බර් එක කියනෝනේ ඒක ප්‍රතිපිට මොනින්ද අරින්න මැදින්ද නම්බර් එක මුල තියෙනවා හා මුල තියෙනවානේ හරි අන්න එනම් ඔබතුමා මුල කියලා මං නාන්නේ මොයන් අයලා නෑ නියුව හරි 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 පරුමක නක තික තිස පුත පරුමක සුමනස දනේ සිම්බල් 39 ආ සිම්බල් 39 මේක මැදදී ආ ඒක මැද ඒක 39 39 අර මොන දියන එකද 30 කියලා මම 38 ආ 38 හරි මහ සුදසනේ නාම ලෙනේ ශවස ඊට 37 දිනවල සිම්බල්. ආ ඒක අද. ඒක අදනේ. ඒක 37ද? 37. ආ. එතන මාතෘද අපි ඔය මේ බිම මහත්තයෝ මේ ඉඳ මදේ අපි මේ මේ පිටිය අලුතෙන් බඳිමු මේ මිදුලේ. අඩි 20 30ක් අඩි 30ක් දිගට පිටිය බඳිමු. හරි. බැඳලා ගලේ තියෙන විදිහට අපි ඔබ ලියමු. මේ විදිහටම. මොකද මම ඔක්කොම වීඩියෝ කරලා ෆොටෝ රන් තියෙන්නේ. ඔව්. එතකොට ඔය ශිලාලේඛනේ ලංකාවේ කිසිම පොතක නැහැ. අද ලංකාවේ තියෙන කිසිම පොතක ඔය ශිලාලේඛනය නැහැ. මේ පොතේ තේමාවතනේ. ඔය පොතින් නැහැ. ඒකද? දැන් මහාචාර්ය සිරිනප්පන්න ඉතාලන්නේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් 1 වොලියුම් 1 එකේ නම්බර 900 දීර 41. 41 න් ඔය ශිලාලේඛනය නැහැ. එතකොට ශිලාලේඛනය නැතුවයි මූලාශ්‍රයක් නැතුවයි පරිණතන් මහත්තයා මේක ලියලා තියෙන්නේ. අපි මූලාශ්‍රයක් නැතුව ඒක ට්‍රාන්ස්ලේට් එක කියමු බලන්න. මහත පොඩ්ඩක් කියන්න මේ 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 ඉන්ටර්නෙට් එකේ තියෙනවා දැන් මේ 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 ගන්න පුළුවන්. ඔව්. ඔව් මේ චෙල්ලිපිය. චෙල්ලිපිය ගන්න පුළුවන් ක්‍රමයේ තියෙන මහත. ඉන්ටර්නෙට් එකේ ඔව් ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මම අන්න අවශ්‍ය අදලිස් එක යහු ගමන් කට්ටියට බලා ගන්න පුළුවන්. බ්‍රේක් කරන්න බලා ගන්න පුළුවන්. චෙල්ලිපිය. චෙල්ලිපිය ගන්න බලා ගන්න පුළුවන්. ආ මේ මේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියලා ගැහුවාම මේ ඒකේ තියෙනවා ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් ශ්‍රී ලංකා කියලා මම මේ ලින්ක් එක පහලින් දාන්නම් මහත. මේ බලා ගන්න පුළුවන්. ඒතර සෙල්ලිපිය තියෙනවා. සෙල්ලිපිය තියෙනවා. ඕන ඕන මේක පරිණාම මහත්තයාගේ පොතේ තියෙන ඕන සෙල්ලිපිය තියෙනවා. හැබැයි ඒගොල්ලෝ මේ අර ගත්තේ කොහෙන්ද කියලා නෑ. මේක පෙරියකඩු විහාරේ අර CJSG නේ
Itu kalo obat mah puluang kama pieno ada nih video kalo ibu rumah mah mata ya seni pie penan itu kalau mahatyo dan mekiana me mukada simbol kira kita kira mahatya simbol kira kira me mukad mahatya The cave named Mahasudasana to the Sangha is given to Sangha. Eka single in Deruma then Mahatma. Single in Mahatma Deruma then me. Oh. Me Chief Sumana gave. Oh. Teaga. Ea Chief Tissage. Ekane Pradhana Tissage. Ya, Venama Tarka Vidyani. Sorry, Dosha Vidyani. Astrology kan Dosha Vidyani. The cave name Mahasudasana. Mang orda aku kian na. Mahasudasana kini nama Mahasudasana lena. Astrology kene pinna tisse ge puta visin tiaga kiri dia dia. Oh, tama ka deru. Oh, eka. Mana pulang? Kita jalan na. Nakatika putra upasana majjima eya upasana majjima me kore rakana danne ma are nakatika nakatika da nak ala nakata me nakati an e nakatike ne
nak tige puta kaula upasaka majjima ya upasaka majjima ne oh ya upasaka ek ne upasaka ya upasaka majjima hari 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 dan are nak tika eta nak tika ge eta nak tika ge puta kaula eta rumana ne ya sumana au ya sumana oi do me dennek neda denne denne kari wara denne ne ekai neme ne ekai ne dan එම් නැත්තම් මේ නක එයාගේ අර මජ්ජිම කෙනෙක් සහෝදරයෙක් වෙන්න පුළුවන්. එතකොට ඔය නක ඔය ඔය සුමනගේ පුතා අශෝකනේ. ඒකනේ එයාගේ ගුවන් යානාවක් තියෙනවනේ. මෙයාගේ මාධිකාරේ. ඒක ඒක තියෙන්නේ මහත්මයා පොතේ නැහැ ඒක. ආ. ඒක තියෙන්නේ මේ 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 කුරුණාකර ඉඳලා යන්න ඕනේ. කිලෝමීටර 27ක් එක දිගටම ගිහලා එතනින් ආයි කිලෝමීටර 4ක් විතර තව ඉස්සරහට යන්න ඕනේ මහා පාරේ. කියන පොල් කුරුණාකරින් පොල් පිටිකමට ගිහිල්ලා පොල් පිටිකමෙන් මහා පාරේ කිලෝමීටර 4ක් විතර කියලා වම් පැත්තේ තියෙන මහා දෙක දෙක දොරක් හන්ද මුදුනේ තමයි ඒක තියෙන්නේ. එතකොට ඒ අශෝක මහා අශෝක දැන් මහත අය සුමනගේ පුතා කියලා ගහලා තියෙනවද? ඔව් ඒක සුමනගේ පුතා මහා අශෝකනේ. හරිද සුමන ගොඩක් කියනවා නේද? සුමන ගොඩක් කියන එක කතාව තියෙනවනේ ඉතින්. හරි. ඔව් ඒක. ඒක හරි. නැන්නේ නැහැ. මහා මෙහා මෙහෙමයි දැන් ඔයාගේ දැන් දැන් අපි මෙහෙම ගත්තොත් එම සවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ මේ මහත්මයා මේ නම් කියනට මුකුත් ගන්න එපා. ගුවන් නම මතක නැහැ ඇත්තම කියන්න. ගුවන් නමද ගුවන් හමුදාපති නාවික හමුදාපති හමුදාපති يعني පාබල හමුදාපති තුන්දෙනාගේ ඒගොල්ලන්ගේ තියෙන බැජ් එකක්. හරි හරි. ඒ බැජ් එක යන්නේ ඒ විදිහටයි. හරි. දැන් නාවික හමුදාවේ හමුදාපතිගේ නිලතල බැජ් එක යන්නේ නැහැ පොලිස් දෙපාර්තමේන්තුවේ දීසි බාරිත කරන්නේ නැහැ. හරි හරි. ඒක පිළිගන්නවා පිළිගන්න පිළිගන්නවා. පැහැදිලි. පැහැදිලි. හමුදාපතිගේ නිල නාන්තන බැජ් එක ගාම ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හරි පැහැදිලි. නිල දා නිවැදන් අය මේ ඔක්කොම රාජ්‍ය ආරක්ෂකයෝ. හරි ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ග්‍රාම ආරක්ෂක රිල් බලකාය ඔක්කොම රාජ්‍ය ආරක්ෂකයෝ ජනතාවට ආරක්ෂාව දාන රජය ආරක්ෂා කරනයි නමුත් බැජ් එක භාවිත කරන්න බැහැනේ ඔව් මේ සං සිම්බල් තියෙන මේ සිම්බල් භාවිත කරන්න පුළුවන් ඒ ඒ පරපුරයයි විතරයි හරි හරි පැහැදිලි පැහැදිලි ඒවා මම මේ ගලට කියලා බලලයි කියන්නේ හරි දැන් බැහැ ලංකාවේ ජීවත් වෙන කිසිම පුරාවිද්‍යා නිලධාරියෙක් අද එදා නෙමෙයි කියන්නේ අද 1932 ට පෙර එවන මේ කියන්නේ 1932 ට පස්සේ ලංකාවේ පහළ වෙච්ච පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිම නිල රජයේ වැටුප් ගන්න නිලධාරණ නිලයක් ගන්න කිසිම කෙනෙක් කුරුණෑගල ඉබ්බගමේ පිරියකඩුව විහාරයට ගිහිල්ලක් නැහැ පොල් පිටිකම ඉඳන් මහපාරේ කිලෝමීටර 4ක්මාර ගියාම දෙකඩ දුරා කන්දර ගිහිල්ලක් නැහැ මම මේ ඔක්කොම කියලා මේවා සියසින් බලලා ඒවා වීඩියෝ කරලා මේ කතා කරන්නේ එතකොට මෙතන පරස්පරතාවයක් තියෙනවා පල්ලෑ ශිලා ලේඛනය කරලා තියෙන නකතිගේ පුතා උපසක මජ්ජිම එතන තියෙනවා මහත්වෝ බවුම් වඩන මහා ආසනයක් වෙස්සගිරිය වගේ. ඒ තාරකා විද්‍යාඥයෝ. හරි. තා ජෝතිෂ වේදියෝ තාරකා විද්‍යාඥයෝ හඳ බලාගෙන බොහෝ දේවල් කියන්න පුළුවන් අය. හරි. එතකොට උඩ ශිලා ලේඛනය විශාලයි. ඒක අඩි 20 ගණන් දිගයි. අර පල්ලෑ ශිලා ලේඛනය අඩි 7යි දිග. පල්ලෑ ශිලා ලේඛනය අඩි 7ක් ඇතුළත සුබුටි ගලේ කටාරම් කොටලවත් නැහැ. මම මේ කියන්නේ දැන් අවුරුදු දැන් 5:30 කියන්නේ මායක එන්න පෙරියකට යන්න එක පෙන්වන්න. ඊට අමතරව ගුවන් යානා 100 ගානක් ගල්වල කොටලා තියෙනවා. වෙනම රත්තරන් ගුවන් යානාවක් තැම්පත් කළා තියෙනවා. මේවා ගන්න නම් හම්බෙන්නේ නැහැ කාටවත්. ඉතින් ඔවා ගන්න කියලා මට ඒ කාලේ කට්ටිය අයලා කිව්වනම් මම කියේවා පෙන්වන්න ගන්න හම්බෙන්නේ නැහැ. ගමෝ අපි නියම ක්‍රමයට ජනපති අගමැති අමතේ රියෝලම රූපවාහිනී නාලිකා ගිහිල්ලා පුරාවිද්‍ය අධ්‍යක්ෂ වෙතුණු විල ඔක්කොම කොටදාම මේ පෙන්නම ලෝකෙට ඒක එකඟයි. එහෙම නැත්නම් පුජ්ජලිකෝ බෑ. පුජ්ජලිකෝ ගන්න කියලා ආවා කිවිල් කුවන්සයාගේ සභාපති. අපේ ගෙදර. ඇවිල්ලා වීඩියෝ කරලා හරි කියේ නැහැ වෙදී. කිවිල් කුවන්සයාගේ සභාපති ආව. ඇවිල්ලා ගියා එපි. එතකොට ඩිස්කවරි එකෙන් එන්නවා කිව්වේ යන්නේ. ඔව් ඩිස්කවරි වල ඉන්දියාවේ මොස්ලිම් එක්කෙනෙක් ගියා වීඩියෝ කරලා මගෙන් අහගෙන. ඔව්. ඉන්න ඉතින් ඒ වගේ වැඩ තියෙනවා ඉතින්. එතකොට අපිට ගැම්ලුවක් නැහැ. එතකොට නිදන් හාන්න නෑ මේ කියන්නේ. ජනපති අගමැති ඇමතිවරු සහ ත්‍රිවිධ හමුදාපති පොලිස්පතිවරු මින ඔක්කොම පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරු ඔක්කොම ඉගෙනම නිලා තියෙන කට්ටිය ගුවන් යානා එක්ක හෙලිකොප්ටර් දෙකක් එක්ක එතෙන්ට ගියොත් මේ සියලුම දේවල් පෙන්වන්න පුළුවන්.
එතකොට මම මේ කියන්නේ මේ 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 කතා ඉතිහා මෙතන වට්නාම ශිලා දෙකනේ පුරා විද්‍යාව විසින් විනාශ කරලා බවලලා වහලා තියෙන්නේ. මේවා මේ පෙන්වන්න මේ එන්න කියන්නේ. චෛත්‍ය පුරා විද්‍යාව දෙපාර්තමේන්තුවේ විනාශ කරලා බවකට දාලා වහලා තියෙන්නේ. මේවට ඕඩර් දීපු පුරා විද්‍යාව අධ්‍යක්ෂකගේ නම් ඉඳන් කියන්න පුළුවන්. Buduan rapa segala bangga mitra dengan rapa segala ikira buduan rapa segala gila kalau mau dia mana anggur deh meja hire gini juga mau tuh lah mana anggur roha lah tuh kan hire anggur roha nih nih berani kita roha lah tuh kenapa dia no pisang kudu ikan dia mana edar eh dalah ini mau kita mata pisu deh pisu ini mau dia mana pro lah tuh eh roha dia mana ini hitia roha le Hino adi banyak kata khusus Hino sadar nih baru sih ecu ay kene itu ay si kene itu minyak kalau dana sakit dalam sini nona orang di pandan mora paspor ada di manusia unta tuh li minyak mana pol support patu saya di gelar no patter kena di lagi nana butuh mau patter butuh mau nama ada patter balik lagi itu orang mereka tuh Hino adi siapa tahu itu benar mau kamu dek katakan ya kalau di gelar kene udah katakan ada deh Ratnapura ini merumah kerana bila mana jiwitan itu dakwa hidup dan uang dia pun kodi pun dia apa lagi koi hari dasar pun dia apa lagi koi megian nau kodi pun katia hidup kita itu lebih namanya kalau kita mau di nayan pihon si kerat kita pun berdua kita ringkai mungkin kita akan berdua ni kan kita mata tising kita kami jual dek uang mata si kerat kerat dek uang kiri mata mengkodnya kita ni kalau mata ni api makai kodi kerat kita mungkin hidup kita lakukan betul betul ni api hidia ada manusia terlalu dekat ini mang katakan dia mang katakan dah ni mang biasai antar katakan pagi hari ini antar langgaran di mana langgaran kalau nama katakan di mana di kalau main kau mari awak kan ni bangga dia malah, ni ya malah, ya ke depolo ya kan nanti una, mangi kan ya depolo sejajar macam tu, Mahendra aja pas hari gua tak kira hari gatta, dan me waktu gua kira Mahendra aja pas mati, ni pas betul kan mami, kian ni mading kian bu katan dar me kian ni, mading kian bu katan dar kian ni mami tinggal hari ni kian ni macam mana, kau mari monokalat nunggu kau mau horu kira mandar tu ani. Pal me itu na desi desi pal, woi kian oni okko ma pura vidya vinong rajie batukan na ini mana okko ma horu, woi agi amma una mana keran na dia ane, muka tu woi agi amma di cek ini, woi agi amma pansal pan ya tina iskore ya hori, oh wow ini, ini dah sering na, ah beren na deh, api teh beren na Mam dana kerja di sana di kafe hari mana kami na panty kok kau mungkin dengar ini, saya gahala mati ini, namun kenapa jadu mana dino, naya dah ini dino, ini apa korang kan, saya agi amma teacher ini, saya agi amma sekolah teacher hunu kena kenapa kejar, sekolah bukan nama kami na hunu kena kenapa, pan pan sah kenapa, naya agi anda, itu orang mandang dari sekolah mati kena kami na epo korang tiga kejar ini.
ඔෆිසර් වැඩ කරන කට්ටිය ඒ පොකොර අරන් එනවා. ටේප් එක අහනවා ටේප් එක ගේනවා. එහෙම එහෙම නොගිනාව කෙනෙක් කියනවා අපේ ගෙදර එන්න. මෙන්න ගොඩ එන්න බෑ. රජයේ වැටුප් ගන්න සෑම කෙනෙක්ම හොරු. අඩු ගානේ ඒ පොකොරයක් හරි. මම මේ කියන්නේ කාබන් පෑනක් හරි ඉස්කෝලක ටීචර් ගෙන්නම් මුණු කැටයක් හරි ගෙනල්ලා තියෙනවා. නයි නෑ කියන්න බෑ. තමන්ගේ පුජ්‍යලක ගෙදර පාවිච්චි කළා. ඉස්කෝලේ යන්නේ නැතුව ගෙදර ළඟ කඩෙන් සල්ලි දෙලා නම් කරන්න ඕනේ. මම මේ කියන්නේ ඒකයි. හරි. හරි බං. දැන් මාත් අපි වතුර එළියට ගියාමොත්. දැන් මොනවද කතා කරන්නේ? පෙරියට අපි සෙල්ලිමිනේ. මේකට නම් මට කතා කරලා මම අර අංගුල ඉඳලා ආට පස්සේ මාත් ගියා නෝ. යන්න කොහෙද බල්ලි බෝල්. දැන් මහත්තයා මගේ මං ඇහුවේ දැන් මහත්තයා අර සුමනයි අතර මහත්තයාගේ සාධාරණ කරපු දැන් ඒකම සුමනයි කොහොමද මහත්තයා අන්නවද? දැන් අන්නවද දැන්? අන්නවද සිම්බල් එක අන්නවද? ආ දැන් අන්න පන්නේ නම් මහත්තයා මොකද මහත්තයා මං ඇහුවේ ඒක නැත්තම් මේ සුමනද එක මේ සුමන සුමනද දැන් මොකද ඒකේ ගමේ කට්ටිය කියන්නේ රෙට්‍රොස් ලාන්තිනේ තියෙනවය අරව තියෙනව හොඳයිව තියෙන ගමේ කට්ටිය මොකද ඕක යන කට්ටිය කසිපු පෙරනවා ලෝක ප්‍රකට ජෙල්ලිපියක් තියෙන තැන මුන් කසිපු පෙරනවා දැන් මම කියවල් මට ඒ කසිපු පෙර කිව්ව අල්ලගෙන ගහින් දන්නේ නැහැ ඒ වුණාට නංගන් කියන්නේ නැහනේ ඒක යන කසිපු පෙරනවා එතකොට අර නක්ෂාත්‍ර ජෝතිෂ වේදියා එතනක් කසිපු පෙරනවා බාලා කසිපු පෙරන ගඩේ එකලෙනක මේ මිනි දැල් ගිහි තියෙන්නේ හැබැයි ඔය නකපි ගේ පුතා මජ්ජිම කරපු ශිලාලේඛනය කටාරම් කරලා නැහැ. ඒක තමයි පුදුම වැඩේ කියන්නේ. ඒක කටාරම් කරපු ලෙනක් නෙමෙයි. ඒක දැනුත් නිකන් මෙහෙම තනි කෙලින් ගලේ දියශෙල් බැඳලා තියෙන්නේ. මට ඔය අස්සේ දින දෙල්ලිමි පේනවනේ. දියශෙල් තිබුණාට මම දෙල්ලිමි පේනවා. දැන් මහනුවර බඹරගල පොච්චිනි රජ කියලා පන්දාල් දීපු එක මම පදිංචි රජ කියලා මම හොනු ගාලා මතු කළානේ. ඉතින් ඒ වගේ මට ඔය ගල්ලාස්සේ දියසේ ලක්ෂේ තියෙන ගුවන් යානක් පේනවා. එතකොට නුවර පාරේ මඩබාවිටේ ගුවන් යානාව දියසේ දැන් දැන් තිබුණේ මම අත රුද්ද කළා. මම රුද්ද කළා නේද? ලෝකෙට ගිවර පාරේ පුරායිදයන් ගිලා එක කල්ලා හොල්ලා විනාශ කළා. පුරායිදයන් උන්ට අකුණු නැති අකුණු ගන්න බැහැ නැති අකුණු ආහාර එනවා දින්නෝනේ වගන්න උන්ට. එතකොට ඒවට මම එන්නේ නැහැ නේද කවුරක් අතයි. එතකොට පෙරියගන්නේ මේ විච්චේ වැඩි සිම්බල් ටික නැහැ. ශිලාලේඛනය නැහැ. එනවානේ දීලා දෙන අර්ථකථන බාන්නාගල පුන්නෝන් ටිකක් දෙනවා පංක පහයට දී. මේ පහයට දෙන මහත්තය ඕ ඇස්ට්‍රොනොම කියලා මේ ඇස්ට්‍රොලොජිය කියන එක තමයි සමානජය දීලා දෙන්නේ ඕ ඇස්ට්‍රොනොම. සමාන ඇස්ට්‍රොනොම වෙන්න පුළුවන්. ඊට පස්සේ කියන මහත්තය there was no distinction between the between an astrologer and astronomer in nature phenomena. ඒ කියන්නේ ඇස්ට්‍රොලොජියගේ ඇස්ට්‍රොනොමගේ පුරාණ සිංහලයේ පුරාණ සිංහලයේ සිරෝන් වල වෙනවා තිබෙනවා ඒ කියන්නේ මහත්ය අර පහල ඉන්න නක්ක තී කියන එක එක්කෙනයි නක්ක ටික කෙනෙක් කියලා දෙන්නම එකම જાතියේ එකම ජොබ් එකක් කරමු දෙන්නේ කියලා මේ කියන්නේ මේ පොතේ කියන්නේ ඔව් ඒක හරි ඒවන මොකද දෙකක් තියෙන්න ඕනේ නේද ඔව් දෙකක් ඕනේ නැහැ නේ මෙහෙමනේ දැන් නක්ක දැන් මේ සුමන කරවපු දෙන සුමනගේ තාත්තා උමන කියන්නේ මගේ තාත්තා මෙහෙම ගගන ගා يعني මම මේ කියන්නේ ගගන මම මේ මගන කොමර්ෂල් සෙන්නේ කියලා කියනවා මහරය මේ ගගන ගාමියාගේ කතාව කවුවක කියලා මම කියන්නේ ආ ඔබත් වාර මහත් අපරවල මෙන්න මෙන්න ඇස්ට්‍රොනොම කියන වචනේ මම දැන් ඩික්ෂනරියෙන් බැලුවා ඉංග්‍රීසි සිංහල සබ්ද කොහොමද ඒකේ තියෙන්නේ ජෝසිජ වැදියා ඒක හරි දැන් මම දැක කොමර්ෂල් සෙන්නේ කවුද කියන්නේ කියලා තියෙනවා මේ මේ කතන්දරේ මේ ගගන ගාමියා කියන්නේ මම හා මහත් පතිරාජ තමයි මේ ගගනගාමී මේ සෙල්ලිපිය කරලා තියන්නේ මේ මනුස්ස ලෝකේ සෙල්ලිපිය නෑ මේ කතාව හරි මේ දැන් මේ කොමර්ෂල් එකේ කවුද කිය මහත්ය දියා දුනා මොකද මොලකොඩ කියලා නමක් තියෙන මහත්මේ මේ අර පක මහරත්තුමා කියලා දින කෙනා දියා දුනා නමුත් මම කියන්නේ එක නෙමෙයි මේ සෙල්ලිපියවත් පරිණිතාරගේ පොතේවත් නෑ මෙයා ගගනගා මම කියන්නේ හරි හරි පැහැදිලිද මේ මුළු ලෝකෙම මම කියන්නේ එන්න මාත් එක යන්න භූමි පරික්ෂා කරලා මං පෙන්නන්න මේ මට පෙන්නන්න ගුවන් යානා 100 ගානක් තියෙනවා. ආ තමල ආරක්ෂක තියෙනවා. ගුවන් යානා 100 ගානක් තියෙනවා. ඒක ගල් වල ඇඳපු සියලුම නේ සියලුම දේවල් තියෙන ඉඳා කියන්නේ. නැතුව මට මේ කන්න මේ මේ කට්ටියගෙන් රුපියල් 5000 2000 කින්ලා ගන්න නේද මේ YouTube කරලා දාලා කියනවා නේ මම YouTube එකේ ගන්නම් වෙන්නේ නැහැ. මම කට්ටියගෙන් කියලා කල්ලා ගන්න. ඔව්. දැන් මේ වෙලාවේ මට කන්න බොන්න මේ ගෙදර ලයිට් බිල ගෙවන්නේ කවුද කියන එක මහත්ය දන්නවනේ දන්නවනේ පොජ්ජලක නමත් එක දන්නවනේ ඔව් මේක ලයිට් බිල ගෙවන්නේ කවුද මට කන්න බොන්න කියලා දෙන්නේ කවුද
මගේ නේද දන්නවා. එතකොට ඔය කියන කට්ටිය කවුද කියලා දන්නේ නැහැ නේද. එතකොට ඒක හින්දා ඊට කලින් මම හොරණ ඉන්න කාලේ ඔය ආඩ්ඩිකේ ලොකු ලොක්ක තමයි මා බලාගත්තේ. නංගන් එක කියන්න පුළුවන් අපි විදුරු දව උපදව කරපු අය. එතකොට මම මේ කියන්නේ මම මේ ජයරන්න පරිරාජි කියන්නේ. හරි හරි පැහැදිලි. මේ අදට අවුරුදු 8000ක කාලෙකදී මේ මනුෂ්‍ය ලෝකෙන් එහාට වෙන පිටසක්වල ලෝකවලට ගිය ගගනගාමියා ගේ පුතා සුමන කියලා මම කියන්නේ. එතකොට සෙල්ලිටි තව තියෙනවා. මේ ළඟපාත ශිලාලේඛන නෙමෙයි. රාවණ රත්තුමාගේ අම්මා කාශ්‍යප බුදුහාමර පූජා කරපු ශිලාලේඛන තියෙනවා. මේවා පෙන්නන්නේ නැ කියන්නේ. එතකොට මේවා දෙවුවාම මේ තියෙන අකුරු කිත්තුපූර්ව 500 කිත්තුපූර්ව 200 300 400 500 කීය දැන් ඉන්නක මම කියන්නේ බුද්ධ කාල ශිලාලේඛන කියලා දිමුලාගෙන තියෙන්නේ. මේ ශිලාලේඛන යනම ආපස්සට අවුරුදු 1000ක් කකුසඳ ගෝනාගම කාශ්‍යප කියන මේ බුදුරෝ පහළ මේ මහා බද්ධ කාලේ අවුරුදු 20000ක් ඇතුළත මේ ලේඛන තියෙනවා. තියෙන එකයි කියන්නේ. එතකොට මේක කියලා මේ රට්ටමේ ඇත්ත කතාව කියන්න පෙන්නන්න එන්න කියලා මේ දැන් අවුරුදු 20 30 කියනවා එක දෙක 5 30 කියනවා. නමුත් මේකට වග කියන කිසිම කෙනෙක් එන්නේ නැහැනේ. Facebook එකේ මේ විශේෂට අදාළ නැති ළමයි එක එක මහත්තුරු මඩ ගහලා දීවට මම ඒවා කිසිම කාටවත් මගේ ගැළුවක් නැහැ. හරි ආසයි මඩවලට. එතකොට මම කියන්නේ එන්නකෝ යන්න දැන් මම මැරෙන්න කලින් එන්නකෝ යන්න. මොකද මේ සියලුම දේවල් මම කැමරාවෙන් දැන් මං ගාව කිසිම දෙයක් නැහැ. ඒ කැමරාව මම පොළවේ ගාන තල්ලා විශ් කළා දැන් මම මේ මහරගම අභාංශික මෑංජ මහත් ආරම්භ ෆෝන් එක වීඩියෝ ඔක්කොම හාඩ් ඩිස්ක් වල මට දන්නවනේ හාඩ් වල සයිස් එක ඒ හාඩ් වල ප්‍රෝලා තියෙන්නේ. ඒවා මේ මේ මෙතනක් තියෙන අනිත් පැංගල තියෙනවා මේ ගෙදර ආවලා අපේ ගෙදර වැඩකාරකම් කරනවා කියලා එන්න ඇවිල්ලා මට පොඩි මගෙන් ඉඳලා ගන්න රැද මේ හාඩ් එකේ මොරෙන් අරන් යන්න එහෙමත් තාක් කියවනවනේ ඉතින් ඒ බානම් ටිකක් මට සිංහල තේරෙන්නේ නැහැ මහත්තයෝ. අම්බරදී මසමයි සිංහල. අනේ මට සිංහලත් බෑ. සිංහල බෑ කොහොමද සිංහල බෑ? මොකද මම දන්න සිංහල කිව්වොත් නේ මුම් බට සිංහල බෑ කියලානේ. හරි. හරි. මොකරම කියලා ඔව්. මේ එතකොට මෙන්න මේ හාඩ් එකේ කොච්චර තියෙද කියලා මහත්තයා කියන්න පුළුවන්. මේ තියෙන ටීවී එකට ගහන ජැක් එක, මේ ලැප්ටොප් එකට ගහන ජැක් එක, මේ හාඩ් එක මේ තියෙන්නේ පේනවද හාඩ් එක? මේ හාඩ් එක ඇතුලේ බරදාරි මේ වගේ හාඩ් කීයක් තියෙද කියලා දන්නවද මම දන්නවනේ. ගෝණි ගානක් තියෙනවා හොඳේ. ටීවී ගෝණි ගාන. මේ හාඩ් එක ඇතුලේ කොච්චර බර තියෙද කියලා ඔබතුමාට කියන්න පුළුවන්ද? ඔක ඇතුලේ කොහොමද වීඩියෝ දිනවද කියලා. මේ කරන් වීඩියෝ ගම් බලනවා නම් කොමාන්න කියන බෑ මහත්තයා. එතකොට මේක මීට අවුරුදු ගානකට පෙර ගත්තේ රුපියල් 11000යි. දැන් අවුරුදු 7කට මේක ගත්තේ රුපියල් 11000යි. හොඳේ මේකේ තියනවා කියලා කියනවා මහත්තයෝ කොච්චරද කියන්නේ. 2DB කියලා තමයි මට මතකෙන්නේ. MB කියලා ආවේ මෙගාබයිට් නේ. ඔව්. ඊට පස්සේ ආවේ GB. ඊට පස්සේ ආවේ TB. TB. අන්න ඒවා තමයි මේකේ තියෙන්නේ. ටෙරාබයිට් 100යි නේ. දැන් ටෙරාබයිට් 1000යි. 2යි 2යි. මන්ද. ටෙරාබයිට් 2යි ඔක. කොහොමද මේක ඇතුලේ තියෙනවා වීඩියෝ 80000කට වැඩිය. ඈ? මන්දනේ. මම දාලා පෙන්නන්න ඕනේ දැන්. හරි. විසුන් වහන්සේලා කරවල දුවන ඒවා. ඔව්. විසුන් වහන්සේලා ගාව මෙහෙණින් වහන්සේලා වහල්ලා ඉන්න ඒවා. විසුන් වහන්සේලා ගාව උපාසකම්ලා දුන්දරගෙන මෙහෙම නැමෙනවා ඊට පස්සේ අනිත් පැත්තට පදික්කමට කෙල ගහන ඒවා. ඔව්. හරි. තව මහා නායක හාමුදුරුවෝ මහා කඳුමුදුන් වල ආරණ්‍ය සේනාතුල මේ
botol kadagena gahana ewa hari kupo kiyala bædagena kana ewa tiwula karala patthakin thiyala bo dewal thiyena meya video karanne tiwula da gatta ayamai ahawa nege wade na e etanawa bite supply bite saraka bite mewa karna misun ahanala innawane o e gollamai mewa karanne karala kohomari mata labenna sarathana මම මේ ළඟද වීඩියෝ මාලාවක් හාමුදුරන් ඒවා මම සේපාල අමලින්ගර යවුවා වෙන කෙනෙක් කරා පොඩ්ඩක් යවන්න බලන්න කියලා. හැබැයි සේපාල ඒවා දාන්න බෑ දැම්මොත් සේපාල කියන හානිකාව නවතිනවා. හරි. දැන් මහත්තයෝ අපි දැන් මේක පැහැදි මොකක්ද දැන් අපි මොනවද අපි කතා කරන්නේ? දැන් මේක උත්තර බඳින්න නම් මලන් ලියන්න නෙමෙයි එන්න යන්න. දැන් මාතේ මම පොඩක් අපි කෙරෙන්න අද කවුද 8000 දී මේ ලෝකයෙන් විශ්ව ජන කරපු ගගන ගාමියා කරපු මහ විශාල ශිලා රේඛන සහ ගුවන් යාන සහ ගුවන් යාන පෙරිය කඩේ තියෙනවා එන්න පෙන්නන්න මේ පුරා විද්‍යාව ඉහළ නිදරුව හමුදා ඩොක්කොත් එක්ක එන්න පරීක්ෂණ කරන්න එච්චරයි. ආය නිකන් මට මඩ ගහලා ලියන්න එපා. මාතේ දැන් මහත්තයා මේ දැන් උත්තර කියනෝනේ එන්න කියලා. ඔව්. දැන් අනේ මන්ද එක අවුත් වෙන්නේ දැන් කටි එකකින් ඒවා කියලා දැන් අපේ අඳුර මහ පුත්‍රි වන්දන කට්ටියක් කියනවා මෙයා මේ මෙයාසා බොරු කියන නම නේද එන්න මහත්තයෝ මම බොරු කියන්නේ මොකටද මට කන්න හොයන්නද මට කන්න හොයන්න නෙමෙයි මම මගේ දේපොළ ඉඩකඩම් විකුණලා මේ පරිශ්‍රමයක් කරලා ලෝකෙට දෙයක් කළේ මේ මේ මට කන්න බොන්න දෙන්න අය ඉන්නවා හරිද මේ මේ දැන් කලුතර ආර්ධිකේ ප්‍රධාන ඉන්න කෝලයක් දැම්මත් එම මම මේ දැන් ඒපාර රුපියල් 20000 කිව්වොත් එවන්න මගේ බොහොම එකවත් අය ඉන්නවා ඔව් තේනවද ඔව් ඉංජිනේරුවරු ඒගොල්ලෝ අද දින ගෙවල් කෝටි දෙකේ දුන්නේ ගෙවල් තියෙන්නේ. තේරෙනවද කියන්නේ? අර අය ඉන්න නමුත් මම එහෙම ඉල්ලන්නේ නැහැ. මට මම මේ ලෝකයෙන් මම මේ කියන්නේ මගේ පුජ්ජර මේ මේ YouTube දැන් මේ වීඩියෝ YouTube එකෙන් දාන්න අර ළමයාට 400 ගණක් යනවා කියන්නේ ඩේටා වලට. ඉතින් ඒ ළමයා කොහමද? ඒ ළමයා මං වෙන්නේ ඒ ළමයා කන්න ගෙවන්නේ. ඒ ළමයට හම්බ වෙන්නේ නැහැ නේ. ඔව්. දැන් මහත්තර බන් නැහැ මහත්තර මාතක ලත් හතක් විතර පඩියම් වෙනවා මේ සීසස් රාජ්‍යේ. මන් දන්නේ දැන් නම් ඒක මහත්තර කෙලිය මං හිතන්නේ රණවීර කොන්නේ කපලා කපලා ඒක කාලා මම අපි ඔක්කොම කියලා දින රණවීර දැන් නම් මාත විනාඩි 45ක් වීඩියෝ එකක් දෙන ඉංගඩ කතා කරලා නොන්නේ නැත මොනවද පොඩ්ඩක් විනාඩි 5ක් කතා කරමු මම මන්නේ දැන් පැටියෙ මේ ආරවණන මම තමයි දෙන්නේ මහත්තයා දැන් එන්න මේ ම පිළිවෙලනේ අපි පුරා විද්‍යාව මේ මම කියන්නම්කො සබරගම විශ්වවිද්‍යාලයේ මහින්ද පදින්න මහත්මයා ඔබතුමා ඉන්දියාව ඉඳලා ලංකාවට ගිහලා මම තම්ලේන් එකේ කියලා අර වීඩියෝ එකේ කළා ඔබතුමාගේ ෂෝම් ට්‍රාස්නේදී ඔබතුමා ඒකට කමෙන්ට් එකක් ලියලා දුන්නා ලස්සනට මම බැලුවා ඒක ඔබතුමා ගම්පා මේ 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 ඉස්පිරිතාලේ කිපදුනේ අර ඉන්නේ කියලා ඔක්කොම තියෙනවා අපි ඒක හොඳයි මම සතුටුයි මේ මම මොනවා කරා මම ඔබතුමා කියදර මගේ කතා මම ඉස්කෝලේ ගියේ නෑ මම විශාල ලොරියක් දන්න පොඩ්ඩ ලොරියක් කියලා එව්වේ අපි ගන්නවා නෑ නෑ මාත් ඒකට මේ බුදුහාමුදුරු ඉස්කෝලේ ගියේ නෑනේ ආනන්දහාමුදුරු ඉස්කෝලේ ගියේ නෑ කවුරුහරි ඉස්කෝලේ ගියේ නෑ ඉස්කෝලේ ගියේ නෑ 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 තුන් දොනක් ඉස්කෝලේ ගියාද නෑ ඒක තාන්නේ නැහැ ඉස්කෝලේ ගියේ නෑ මම කතෝ ඉස්කෝලේ ගියන්නේ කතෝලික පල්ලිය කතාවන්නේ ඉස්කෝලේ ගියන්නේ ඉස්කෝලේ ඉස්කෝලේ මැඩම් කියන්නේ ගණිකාවන්නේ ඒක අපි දේව කතා කරලා වැඩක් නැහැ ඉස්කෝලේ මැඩම් කියන්නේ ගණිකාව ඒක අපි දේව කතා කරලා වැඩක් නැහැ මහින්ද බලන මාගේ මම ඉන්නේ මේ හරි මේසින ඔබතුමාට ඔතන ඔය යක්කල හම්බියෙන් යක්කලා හම්බිලා ඉන්න ගෙලින්ම කුරුණාගල පාරේ එන්නක පොදු වැටට ඇවිල්ලා අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමුද මූණ්ඩ මූණ වීඩියෝ එකක් කරමුද අපි දැන් මම කැමරා ශිල්පියෙක් ජෙන්න ගන්නම් කොහොමාරි කරලා ඇවිල්ලා මේ මංගාව දෙන මාර ස්ටෑන්ඩ් එකක් ඉතල එක දාලා අපි මම මෙතන වාඩි වෙන්න ඔබතුමා යහපැති වලන්න අපි මේක පොඩ්ඩක් සාකච්ඡා කරන මේ මොකක් හරි මේක නිවැරදි කරගන්න එපා නැතුව ෆේස්බුක් එකේ කට්ටිය ගහගන්න දැන් අරේ අරේ දැන් අරිය මක්කලා ඒ ගහ ගන්නවා ඉතින් මේක බාදේ මම කරන්නේ මම මේ ලාසල මේ මහදනවත් වගේ වැඩේ නෙමෙයි මම කරන්නේ මම දැන් කරන්නේ මේ දවස්වල මේ අර දුන්නා මලානි ශැමිනු රුද්‍රුගේ බෝටි කොන දෙන්නක ලා මලානි ඔව් එන්න මම මේ දවස්වල කොමඩි වීඩියෝ කරන්නේ කියන්නේ ඔක්කොගේම වීඩියෝ අරන් මම මේක දානවා එකා එකාගේම දානවා දැන් තමයි ඉදිරියට ගියා මේ වෙන පරාණ කියව තමයි දාන්න නැතුව ඉදිරියේදී මයුරුගේ කතාවේ සිසිර මහත්තයා කන්නේවා මේ වෙන පරාණ කියව
අරිය මාර්ගයේවා ඊළඟට මේ ධම්මදර්ශී ඔක්කොගේ මේවා දාලා සියපාරකේවා දානවා චන්දකේවා දානවා මම ඒවා තමයි දාන්නේ ඉදිරියේ තව මෙතෙක් අමුතුම නිකන් කිසි කෙනෙක් හිතන්නේ නැති පැති වලින් කතා කරන සර්පයාගේ වීඩියෝ දානවා කොළඟගේ වීඩියෝ දානවා පිඹුරාගේ වීඩියෝ දානවා ඔක්කොම જાති මම ඉදිරියේ දානවා හරි මාතර දානවා විනාඩි 45ක් නම් හරියටම එතන මාතර පීමි ඔව් එහෙනම් අපි මේ වීඩියෝ එකේ නාව දෙන්න එනං ඔක්කොටම ගොන් අවුද මොල මොට්ටනේගේ සිංහවද කාලේ වෙලා එන්න මේ පුජ්ජලිවක් පෙරියකට විගලන්නේ මේ අපේ ගෙදර නැහැල්ලා රක්තිය දිගදම ප්‍රායද්ද අධ්‍යක්ෂ කරුවෙත් එක්ක රජයේ ඉහළම පුතු වල ඉන්න කට්ටියත් එක්ක අපි පරීක්ෂණයක් කරමු ඊට පස්සේ මේ තියෙන්නේ පුයන්න තයන්න ඔන්න දැන් ආයි කියන්න පරුමක නක චික තිස පුත ඒ කියන්නේ මේ තිස කියස පුත තිසගේ පුතා හොඳද පරුමක ඊට පස්සේ මේ තියෙන පයන්න මේ රුයන්න මේ මයන්න මේ කයන පරුමක මෙහාට මේ කියන පුතා සුයන්න මේ ගයන සයන්න කියලා මේ තියෙන මේ සුයන්න කරලා තියෙන හරි බලන්න මෙහෙට හරස්සිර දාපු ගමන් මේක සුයන්න සු මේ තියෙන මයන්න මේ මයන්න ඇතුලේ පුතා මේ කුබල්ලු කෙවල් ලබලා දැන් මේක කැඩුවොත් මගේ අත් දෙකේ කුබල් වැටෙනවා කියලා මේ තියෙන මයන්න හොඳේ හොඳ ලස්සන කකුළු තියෙනවා මේ නයන්න සුයන්නයි මයන්නයි නයන්න සුයන්න මයන්න නයන්න නැවත සයන්න සුමනස මේ තියෙන පුතා දයන්න මේ තියෙන නයන්න මේ තියෙන මේ කෑල දැමම නයන්න ඔයාට ලියාගත්තද එතන හදාගන්න පෑනේ ඒ අඩුව හදාගන්න පුතා මේ තියෙන ඔයාලා උගන්නන්න ආය ආවම කට්ටිය මේ පුතේ මේකේ මෙතන කෑල්ලක් තියෙනවා දැන් මම පලන්ති බෙන්දේ මේ තියෙන ඒක තමයි ඒක නේ වෙන්නේ හොඳේ ධනේ ධනේ කියන්නේ දාණය නොන්නා ධනේ ධනේ 35 ධනේ ගාවට මෙතන 35 හොඳේ ඒක ලාංඡන විශේෂ ලාංඡන ඔය ලාංඡන බලන්න නම් ඉතින් ගුවන් යාන තාක්ෂණ වල අධිතාක්ෂණ පසු ඉතිහාසයට යන්න ඕනේ එතකොට ඔක්කොම හම්බ වෙනවා මිසරේ පිරමීඩත් එක ගිහින් බලන්න ඕනේ හරි ඊට පස්සේ මයන්න මයන්න සුයන්න දයන්න සයන්න නයන්න මහා සුදසනේ කියන්නේ හරිම දර්ශනීයයි මහා සුදර්ශන හරිම ලස්සන දර්ශනීය ලෙන මාන ලස්සනයිද කියලා ලස්සනයි නේද මාත්‍යා මේ සිතුවක් නෑ මේ වැල් ලස්සනයි මහා සුදර්ශන මහා සුදර්ශන වූ කියන්නේ මහා ලස්සන කියන්න බැරි නිම කරන්න බැරි ලස්සන අති විතර මහා සුදර්ශනේ නම මහා සුදර්ශන වූ නම් වූ මහා ලෙන නම කියන්නේ නයන්නයි මයන්නයි නයන්න මයන්න නම මේ ලයන්න මේ ලයන්න මේ මූර්තක නයන්න ලෙනේ ඊට පස්සේ සයන්න ගයන්න සකස සංගයාත බුදුන් ප්‍රමුඛ මහා සංගයාත සකස කිව්වා බුදුහාමුදුරුව අහු වෙනවා ඒකයි ඊට පස්සේ තමයි ගුවන් ඥානා ලාංඡනය තියෙන මේ ලාංඡනය මෙන්න මෙහෙම තියෙන්නේ මේ තියෙන මේක මේක මෙහෙට තියෙනවා මේක මෙහෙට මෙහෙට තියෙනවා මෙහෙට තව එකක් තියෙනවා හරහාට ඉරිපහක් තියෙනවා මේ ලාංඡන ඒක හරිද මිසරයේ වැල්ලිත් ඉතිහාසයේ පිරමීඩස්සේ මේ ලාංඡන ඔක්කොම තියෙනවා මේ සෙල්ලිපිටේ ලාංඡන ඔක්කොම මිසරයේ පිරමීඩවල තියෙනවා අදට අවුරුදු 7780 කටදී ලෝකයේ හිටපු ලෝකයේ ගගනගාමියා වෙච්ච මේකේ සම්පූර්ණ අර්ථය දීලා මේකේ ඈතට අඳහ ලෝකෙට ගුවන් යානය භාවිත කරපු කෙනා කරපු සෙල්ලිපිය මේ ආ මේකේ අර්ථය දෙන්න සම්පූර්ණ අර්ථය පරුමක කියන්නේ ප්‍රධාන ප්‍රමුඛ ප්‍රධාන පළවෙනියා කියන්නේ අද ගත්තොත් එම ලංකාවේ ගත්තොත් එම ගුවන් හමුදා ප්‍රති වගේ ජනාධිපති නෙමෙයි ජනපතිත් නෙමෙයි අගමැතිත් නෙමෙයි ගුවන් හමුදා ප්‍රති හරි ගුවන් හමුදා ප්‍රති වගේ ප්‍රධාන නකතික කියන්නේ ගගනගාමියා මේ මනුෂ්‍ය ලෝකයේ පරයා වෙනත් ලෝකවලට ග්‍රහලෝක තරණය පැදවුව කෙනා ග්‍රහලෝක තරණය කරපු කෙනා අද ලංකාවේ විදිහට ලෝකේ කියනවා නම් එයාට කියන වටේ තියෙන නීල් ආම්ස්ට්‍රෝන් වගේ කෙනෙක්. ලයිකා වැලිට් එක ගියේ වගේ. ළඟට පරුමක නකතික එයාගේ නම තිස.
Kaling anggilnya nggak, puta anggilnya orang gila barang hotel, gali, tiyan bar sama, anggilnya, tiyan aja sama, cuma yang kerana, tengah di depan. Oh, kalau tengah mana, dah dekuan di arah mana di depan? Oh, hari om ini mana, katkan? Hari itu mah, hari berak kena nama hadnya, kami pak, bapa yang dah wafat dan nol. Oh, ni ada. Oh, malah ni. Udah tiga. Oya ni kan, kita ni okay, dah tangga ni. Oya ni. Ada pun kak, udah ni ni ter ni. Mungkin, mama nak ni ni, kalau mangan tu ter, melala alhamdulillah kita nak pasrah cie, dua ikal gol ni anak. Eh, mereka kena ni enda. Pasrah cie gol ni anak, dua kira orang tu mereka tahu hadan ni enda. Ate ma, ini lah gua, ini lah gua. Nenek, oya, anda pergi shock terdah kanu? Bawa kita, semua orang. Ah, orang orang. Arah kat, anda lah dengan gua ini. Kaling, ah,
නෑ මෙයා හොඳයි එහෙනම් මොකද එතනින් මේ ඇවිල්ලා ගුවන් යාන. දැන් අපි විවාහ භාෂාවේ කියන රාවණ රත්තුමා දඬුමොණ්ඩ පාවිච්චි කළා කියලා. ඔව්. ඒ දඬුමොණ්ඩ ඒවා එතකොට මේ ගල් වෙන කරවලා තියෙන්නේ අදට අවුරුදු 7700ට ඉහත හිටපු ගුවන් යාන සැලසුම් ශිල්පයක්. ගුවන් යාන සැලසුම් ශිල්පය තමයි මේක කරලා තියෙන්නේ. එතකොට ඒක ඉතා පැහැදිලිව ගලේ ලියලා තියෙනවා. එතන යටවල යටර අන්න එතන පල්ලිය. ඔව් මෙතන මෙතනමයි තියෙන්නේ. මෙතනමයි තියෙන්නේ. මෙතන මෙතන ඉන්න තරගෙනම මෙතන ළම අඩි 12ක් දුරේ තියෙනවා. ඒ පැත්තේ ලේඛනය ලියලා මේ පැත්තේ මේක ඇඳලා තිබ්බා. මේ වගේ ගුවන් යාන ලාංඡන මේ භූමියේ 500ක් තියෙනවා. ඒක අනිත් ඒ ඔක්කොම යන්නම් අනිවාර්යයෙන් මාස 3ක් වත් මේ කන්ද රිපෙට් කරනවා මේ ඔක්කොම මේ මේවා ඔක්කොම කපන්න ඕනේ. තේරම ගල්වන ඇඳලා තියෙනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ කතාවක් නෙමෙයි කකුසඳ කොණාගම කාශ්‍යප යුගවල අවසාන කාලේ. එතකොට මේ සියලුම භූමි මේ මුළු භූමියම අයිතිව තියෙන්නේ රාවණතුමාට සම්බන්ධ ගුවන් රාවණතුමාගේ කිසිම සම්බන්ධයක් නැහැ හොඳද රාවණ රාජකුමාරගේ කිසිම සම්බන්ධයක් නැහැ මේ භූමියට රාවණතුමාගේ අම්මා කරෝ තාත්තගේ බිරියක් හොඳේ අම්මා නෙමෙයි මොකද බිසෝරු තුන හතරක් ඉන්නවනේ ඒ එක බිසෝවක් කරපු දෙන් කකුසල් බුදුන්ට ඊළඟට රාවණ රජතුමාගේ විශ්වය තරණය කරපු ගගනගාමියා කරපු ලිපිය. ඒ ගගනගාමියාගේ පුතා කරපු ලිපිය. ඒ එතකොට මේ භූමියේ කිසිම තැනක රාවණ රජතුමාගේ මේ පුතා කළා කියලා ශිලාලේඛන යන්නේ නැහැ. නෑ නේද? අනිත් ඒවා තියෙන්නේ. ඒ කියන්නේ ගුවන් යානා මේ කියන්නේ මේක අදට අවුරුදු 7400 කවලදී නස්තිකාවි බලාගාරයක් සහ නස්තිකාවි නිෂ්පාදනය කරපු තැනක් ගගනය තරණය කරපු මෙතන තමයි විශ්වය තරණය කළේ. හරි. මම දැන් ගන්න බලන්න මේ එමුණ අඳපේකේ කොට එක. වැලපේම රකමන්න කොහොමද? ඊළඟට මේවට යන්න මහදීන පැරසුට් ඕනේ. මොකට අයියෝ. ඔව් මාත් ඇඟ. පැරසුට් නැතුව යන්න බෑ. අපරාටක් ගහගන්න. ආයේ. ඔඩියක තියෙන සර් ඔඩියක විදිමුත ඇඳලා තියෙනනේ මෙහෙම මෙහෙම එකක් ලොකු එකක් අන්න එක ටැග් කරන්න ඔන්න උතන කියලා අන්න එහෙ උඩට පෑන් කරන්න මේ ස්ටුඩියෝ ස්පේස් කියන්නේ කරකන්නේ මේවනේ මේවා අරගෙන මේවා හරි අමාරු යන්නේ මේක පේන තව එකක් තියෙනවා අඳින්න බෑ දහවලේ වැටතහනේ නතර වූ අද දවසේ තවත් විශේෂී අංගයක් වෙතට අවධානය යොමු කරන්නට සූදානම්න්නේ. සාමාන්‍යයෙන් සතියක අද දවසේ අපි ලංකාවේ පිහිටා තිබෙන ඉබරණි විහාරස්ථානයක් පිළිබඳව තොරතුරු ඔබට කියනවා. අද දවසේ අපි ඔබට කියන්නට සූදානම් වන්නේ කුරුණෑගල මූකලන්‍යය ඓතිහාසික ඒකද්වාර පෙරිය කඩුව රජමහා විහාරස්ථානය පිළිබඳව තොරතුරු. ඓතිහාසික රාජමහා විහාරස්ථානයේහි ඉතිහාසගත කරුණවලට අනුව ජනප්‍රවාදයට අනුව මේ විහාරස්ථානය නිර්මාණය කරලා තිබෙන්නේ කිස්තෝ පූර්ව දෙවෙනි සතවර්ෂයේ ගාමිණි අබේ රජු විසින් කියලා විහාරස්ථානයේ සඳහන් කරලා තිබෙනවා. බුදුමැදුර ඉදිරිපිට දැනට දකින්නට ලැබෙන එක් සෙල් ලිපියක්. මේ සෙල් ලිපිය අපිට කියවා ගන්නට පුළුවන් මට්ටමින් රචනා වෙච්ච සෙල්ලිපියක්.
ඓතිහාසික විහාරස්ථානයේහි මේ වන විට ගල්ලෙනක් තුල නිර්මාණය කරලා තිබෙන බුදුමැදුර ඒ වගේම සිරිපතුල බෝධින් වහන්සේ මේ ස්ථානයේහි මේ වෙන විට දැක බලා ගන්නට පුළුවන් සිද්ධස්ථාන හැටියට තියෙනවා. ඓතිහාසික පෙරේකඩු රාජමහා විහාරස්ථානය නැත්නම් ඒකද්වාරික විහාරස්ථානය හැටියට සඳහන් වෙන මේ ඓතිහාසික විහාරස්ථානයේහි ගල්ලෙන තුල ඉදිකර තිබෙන විහාර මන්දිරයට පිවිසෙන පිවිසුම් මාර්ගය. දැන් ඔබට පේනවා ඇති මේ වෙන විටත් විහාරස්ථානයේ මේ බිත්ති පුපුරලා තිබෙනවා. ඒ වගේම වැස්සට හේදිලා ගිල්ලා තියෙනවා. ඔබට පේනවා ඇති මේ මම ළඟ තිබෙන මේ හිටි පිළිමයෙහි අත කඩා වැටිලා මෙතන තියෙනවා. ඉතින් එය අපිට සකස් කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ වගේම මේ තිබෙනා වූ සැතපෙන පිළිමය නිදන් හොරුන් විසින් පපුව හරන්නට යෙදුනා, ශීර්ෂය හරන්නට යෙදුනා, ඒ වගේ මේ පිළිමවලට සාල හානියක් සිද්ධ කරන්නට යෙදුනා. මෙති සිතුවම් මේ වෙන විට කඩතුළු වෙලා හානි වෙලා විනාශයට පත් වෙමින් පවතිනවා. තව ටික කාලයක් මේ විදිහට යන්න ඉඩකඩ සැලසුවොත් මේ විහාරස්ථානයේ මේ ගල්ලෙන තුල සිවිලිමේ තියෙන කිසිම සිතුවමක් අපිට දැක ගන්නට පුළුවන් වෙන්නේ ඒවා විනාශයට ගිහිල්ලා හානියටපත් වෙනවා. ඓතිහාසික විහාරස්ථානයේහි ඒ පිහිටා තිබෙන ගල්ලෙන් සහ ඒ පුරාවිද්‍යාත්මක සෙල්ලිපි පරීක්ෂා කරන අපේ ජයරත්න පතිආරච්චේ මහත්මයා විසින් අපිට හෙළි කරලා තිබෙන මේ තොරතුරු අනුව මේ ලෙන් ඒ වගේම මේ චිත්‍ර ඒ වගේම මේ ස්ථානය නිර්මාණය කරපු නිර්මාතෘන් හැටියට එතුමා සඳහන් කරන්නේ මේ ස්ථානයේහි වාසය කරන ලද සුමන කියන ගඟනගාමී එමෙ නැත්නම් ඒ වගේම තිස්ස කියන මේ තාරකා විද්‍යාඥයන් දෙදෙනෙක් පිළිබඳව තොරතුරු කතා කරනවා. මේ අයගේ එකමුතුවෙන් මේ ස්ථානයේ තිබෙන මේ ගල්ලෙන් වල ඒ අය විසින් භාවිතා කරන ලද ගුවන් යාන වල චිත්‍ර ඒ වගේම අනිකුත් නොයෙකුත් ඒ සඳහා අවශ්‍ය කරන සාධක සහිත සෙල්ලිපි මේ ස්ථානයේහි තිබෙන බව සලකුණු මේ නිදන් වස්තුන් තිබෙන ස්ථාන හැටියට යයි සලකාගෙන මේ විශාල වටිනා පෞරාණික ස්ථානය විනාශ කරන්නට නිදන් හරන්නට මේ ස්ථාන කඩතුළු කරන්නට කටයුතු කරගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම අනිකුත් නොයෙකුත් අපචාර සඳහා මේ ගල්ලෙන් භාවිතා කරලා තියෙනවා. ඒ පිළිබඳව අපි ඉතාමත් කනගාටුවට පත් වෙනවා. දැනට තිබෙන මේ ගල්ලෙන තුල පවතින ඉතාමත් වටිනා
ඒ බුදු පිළිම දේව රූප ආදී මේ දේවල් කැඩිලා තිබෙන නිසා ඒ වගේම මේ බිත්ති මේ ගල්ලෙනට සම්බන්ධව බැඳලා තියෙන බිත්ති පුපුරා තිබෙන නිසා මේ පිළිබඳව අපි ප්‍රතිසංස්කරණයක් කර ගැනීම සඳහා පුරා විද්‍යා ආයතනයට අපි ගිහිල්ලා මේ පිළිබඳ ලිඛිතව ලිපි ලේඛන බාර දීලා තිබෙනවා දැනුවත් කරලා තිබෙනවා මේ පිළිබඳව ඇවිල්ලා සොයා නමුත් මගේ මේ කාල සීමාව තුලදී තාමත් මේ පිළිබඳ සොයා බලන්නට ඒ ප්‍රතිසංස්කරණය සඳහා කිසිත් කෙනෙක් පැමිණිලා නැහැ මේ පිළිබඳව අපි අපගේ කනගාටුව ප්‍රකාශ කරන්නට කැමැති අවධානය යොමු විය යුතු බුද්ධ ශාසන ඇමතිතුමා ඒ වගේම මේ පුරා විද්‍යාත්මක ගවේෂණයන් වල යෙදෙනා වූ සියලු දෙනාගේ ඒ වගේම මේ රට කරවන්නා වූ ඒ රාජ්‍ය තන්ත්‍රයේ සිටින සෑම දෙනාගේ අවධානය යොමු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ පුරාණ විහාරස්ථානයේ තරුණ සංගම් කෙරෙහිලා